गारू मसलिंजा कोडिपिय तुमागे जीवन विपरमाई में रेखाव चित्रपटियेट गीत निर्माणे किरीम पिलिबंदव मसलिंजा कोडिपिय तुमागे अदहस उपुटा गनीम सिसिर सेनारत्नगेन 1956 जयकोडिपिय तुमागे अदहसीन මා මලක් ගැන ලියන විට මලට බහැලා ලියන්න නැත්තම් කියලා හිතෙනවා එතකොටයි ගතිය ගත හැක්කේ මෙසේ කියු මේ ගීතය ඕලු නෙරුම් නෙඩිය රංගාලා ලෙස මෙසේ ජනගත විය जयकोडी पियतुमागे मिम अत्तकुरु सटहन लबागत्ते ओस्टिन कैंटर नाम लेखकयागे मल पेले मिनिमुतुनम ग्रंथेनी पंसले पियतुमा पल्लिये बोपत आदि अन्वर्तनाम्यान्गेन हेदिन्नु मर्सलिन जयकोडी पियतुमा कौरुत् दन्ने पूजकेयकुट वडा प्रतिभापूर्ण कवियकु गीत रचकेयकु लेसिन्न्य 1902 जून 3 වෙනිදා දංකොටුව ගොඩලනම් ගමේ මෙතුමා උපත ලැබුවේය. මව ජොසපින් සේනාරත්න නම් බෞද්ධ කාන්තාවකි. පියා ජයකොඩි ආරච්චිගේ ජෝසප්ය. කතෝලිකයෙකු වූ ඔහු දක්ෂ සිංහල වෛද්‍යවරයෙකි. මාදම්පේ ශාන්ත සෙබස්තියන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙතුමා 1912 කොළඹ ශාන්ති ජෝසප් විදුහලට ඇතුළත් වී අධ්‍යාපනය ලබා ගත්තේය. මර්සලින් ජයකොඩි පියතුමාගේ ළමා කාලයේ ගෙවුනේ අගහිගකම් මැදය. එහෙත් ඒවා නොදැනුනේ උතුරා යන මෞසෙනහස දරුවාට ලැබුණු බැවිනි. එතුමා මිනිසත් ගමෙන් මුදු මොලොක් බවේ දයා කරුණාවෙන් සැරසුවේ ඒ මෞසෙනහසයි. පියාට වෙදකමින් හරිහැටි ආදායමක් ලැබුණේ නැත. එහෙත් වෙද පොත්පත් රැසක් ඔහු ළඟ තිබුණු අතර ඒවා ලියා තිබුණේ කවියෙනි. ඔහු එම කවි ගායනා කරනවා මර්සලින් දරුවා සාගෙන සිටියේය. ඒ අතරම මව කුසජාතකයේ වැනි කාව්‍ය පොත් කියවනවාද අසාගෙනය. මේවා මර්සලින් දරුවාට බලපෑවේය. ශීලීත්වයේ සමග මුසු කර සිරිලක් ජනතාවගේ හදවත් සංසුන් කළ මහා පූජක කවීන්ද්‍රයෙකු වූ එතුමා බුදු මැදුරෙහි දැල්වෙන ශාසන පහණෙහි එළියෙහිද දෙව් මැදුරේ පූජාසනයේ නැගෙන සුවඳ දුමෙහිද පන්සලේ පියතුමා පල්ලියේ හාමුදුරුවෝ නමින් මෙරට ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර විය සිංහල සංස්කෘතික ඉතිහාසයේහි මන්සලකුණු සනිටුහන් කරන ශ්‍රේෂ්ඨ පුරුෂයෙකු වූ එතුමානෝ කිතුණු දහමට
වැසි සිංහල ලකුණද සිංහල කමද හඳුන්වා දුන්නේ සමස්ත මානව වර්ගයා වෙතම අපරිමිත සෙනෙහසිනි පල්ලියේ සිංහල ගීත සම්ප්‍රදායකට මෙන්ම සිංහල චිත්‍රපට ගීත සාහිත්‍යයක් උදෙසා පුරෝගාමි මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේ එකී ත්‍යංශයේම ඉදා පැවති විදෙස් ගතිභාවය දුරුකොට දේශීය උරුමය ස්ථාපිත කිරීමට මූලික අඩිතාලම නිර්මාණය කළේ අපේ කම අපේ සාර ධර්ම ඇසුරේ මధుර මනෝහර ගීත රසක් මෙරට කලාකෙතට දායාද කර 1912 ශාන්ත ජෝසප් විදුහලට ඇතුළත් වූ මෙතුමා ග්‍රීක ලතින් වැනි භාෂාවන්ද ඉගෙන ගත්තේය 1919 ජූනියර් විභාගයේ සමත් වූ මර්සලින් සිසුවා ආර්ථික ප්‍රශ්න නිසා මද කලකට අධ්‍යාපනයේ නිවත්ව ගෙදර ගියේය එහෙත් ගෙදර අඳුරුය මම නියගොස්සය දරාගත නොහැකි ශෝකයෙන් ඔහු පියාත් පදිංචිය මාරු කර බින්ගිරියට ගියේය මේ අතර පියාගේ ආර්ථිකය යහපත් වන්නට වන්නේය මර්සලින් දරුවා ජූනියර් විභාගයට ඉදිරිපත්ව ඉන් විෂයන් සියල්ලෙන්ම සමත් වූයේය මේ අතර පූජක විදුහලට ඇතුළත් වීමේ කඩින් විභාගයෙන්ද සමත්ව අවසානයේ ශාන්ත බර්නාඩ් සෙමිනේරියට ඇතුළු විය වසර 7ක පුහුණු කාලයකට යටත්ව යුරෝපීය පූජකවරයෙකු යටතේ මෙතුමා පුහුණුව ලැබුවේය 1927 දී පූජාවරය ලැබූ මෙතුමා 1928 කොටහේනේ මීසමට පත් කරන ලදී අනතුරුව පයාගල මීසමේ නීගමුව දුව මීසමේ සේවය කළේය කටානහා මග්ගුණ මීසම් වල සිට කාලයේදී සංගීතය හදාරන ලද අතර ජනප්‍රිය ගීතිකාද රචනා කළේය පැරණි ඥානාර්ථ ප්‍රදීපේ නම් පුවත්පත නැවත ආරම්භ කළේ මෙතුමාය මේ අතර 1950 හා 1951 දෙවසර මෙතුමා ගත කළේ ඉන්දියාවේ ශාන්තිනිකේතනයේදීය එෙහිදී රවින්ද්‍රනාත් තාගෝර්තුමා නන්දලාල් බොස් වැනි ශ්‍රේෂ්ඨයන්ගේ ඇසුරුන් වහන්සේට ලැබිනි 1951 ලංකාවට පෙරලා පැමිණ යාපනයේ ශාන්ත පැට්‍රික් විදුහලට ගොස් සංගීතය ඉගෙනීය ටික කාලයකින් කොළඹ ශාන්ත පීතර විදුහලට පැමිණි උන්වහන්සේට එහි සෞන්දර්යාත්මක කටයුතු පැවරිනි ශාන්ත පීතර විදුහලේ සේවය කරමින් සිටියදී ලෙස්ටර් ජේන් පීරිස් මහතා උන්වහන්සේ හමු වීමට පැමිණියේ රේඛාව චිත්‍රපටය සඳහා ගීත නිර්මාණය කරවා ගැන්මටය එහිදී ගීත 7ක් නිර්මාණය කර දීමට උන්වහන්සේ එකඟ වූහ මෙකල ඉන්දීය ගීත චිත්‍රපටවලට ගැති වූ අපේ සංගීතය චිත්‍රපටය දේශීයත්වය ලබා දීමේ පුරෝගාමියෙක් වූයේ මර්සලින් ජයගොඩි පියතුමාය 1957 වර්ෂයේ චිත්‍රපට කලාවට විශේෂ සේවයක් කළ තැනැත්තාට හිමි සම්මානය මෙම පියතුමාට ලැබුණේ පාඨක ඡන්දේනි 1975 ලංකා කලා සංගමය රන්පියුම් සම්මානයෙන් මෙතුමා පුදනු ලැබුවේය 1980 එතුමාගේ මුතුනම් කාව්‍ය සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබිනි මුතුනම් කාව්‍ය සංග්‍රහය කළේ පි මලල්ගොඩ කවියාගේ කවිය නම් පත්‍රයට ලියූ කවි එකතුවක් ලෙසින්ය ඉන් අනතුරුව වසර 7ක් පමණ සිංහල කවි සම්මේලනයේ සභාපතිවරයා වූයේ මෙතුමාය 1983 පුවත්පත් කලාවට සාහිත්‍ය නිර්මාණාත්මක හා ජනසන්නිවේදනයේ හිමි මැක්සයිසයි සම්මානයෙන් පුදනු ලැබුවේද මර්සලින් ජයකොඩි පියතුමාය 1995 කාව්‍ය ශිරෝමණි උපාධියෙන්ද මුන්නහන්සේ විදුම් ලබන ලදී කතෝලික පූජකවරයෙකු වූද මෙතුමා බුදුදහමට ගරු කළහ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇසුරු කළහ බෞද්ධ ගීත කවි රචනා කළහ ශ්‍රී දළදා මාලිගාවට ගිය ප්‍රථම කතෝලික පියතුමා වන්නේද ගරු මර්සලින් ජයගොඩි පියතුමායි පූජකතුමාගේ මෙම චින්තන රටාවන් තුළ විවිධ කෙනෙහිලිකම් වලට මුහුණ පානට ද සිදු විය
ඒ කෙසේ වුවද ඒ වාට ඉදිරව මුහුණ දෙමින් සාහිත්‍ය අඹරේ දිදුලුණු තරුවක් වීමට ഇതുමාට හැකි විය. නිදහස් ලංකාවේ ප්‍රථම වරට ආනන්ද සමරකෝන් මහතා ලියු ජාතික ගීයට සංගීතය සැපීමට වාසනාව ලැබූ මෙතුමා 1950 ජාතික උත්සවයේදී මියුසියස් බාලිකා පිරිසක් ලවා එය ගායනා කරවීය. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා ගැමි පරිසරය මනා ලෙස වටහාගත් ජයකොඩි පියතුමා 1998 ජනවාරි 15 වෙනිදා ස්වර්ගස්ථ වූද ඔහු තවමත් මේ ශ්‍රී ලාංකේය සමාජයේ ජීවත් වෙන සයක්සේ දැනේ. මට තව හිතයි පොඩි මැටි පහ නක් වෙන්න දහසක් අතර හඳ පින්දහමට යන එන මග සරසන්න මගේ ලියෙන් තව එනියක් දල්.